අපිට රටේ මේ වසංගතය ප්‍රචාරය වෙන විදිහ දැක්කහම බරපතල විදිහට අවධානමකට ලක් වෙලා තියෙනවා කියන එක නිරීක්ෂණය කරන්නට පුළුවන්. කොළඹින් පිට ප්‍රදේශවල වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව සහ වාර්තා වෙන රෝගීන්ගේ ක්‍රමය බැලුවාම මේකේ ව්‍යාප්තියේ සංකීර්ණතාවයක් ඇති වෙමින් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒකම අපි මේ වාර්තාවත් එක්කම අපි මතක් කරනවා. ඇත්තටම අපි කොළඹින් පිටත් වෙන මහජනතාව පරීක්ෂාවට ලක් කරා දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේ දින කීපයක් ඇතුළත අපි කොච්චර ආසාදිතයන් ප්‍රමාණයක් අහඹු ලෙස මේ කොළඹින් පිටතට ගමන් කරනවාද කියලා ඒක අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා. අපි පරීක්ෂා කරේ 11,000යි. ඒ 11,000 ඇතුලේ 100ක් ආසාදිතයෝ හිටියා. ඒ කියන්නේ දවසකට 25,000ක් කොළඹින් පිටපළාත්වලට ගියොත් 200ක් ආසාදිතයෝ පිටපළාත්වලට යනවා. රෝගය ගැන දන්නේ නැති, රෝග ලක්ෂණ නැති, රෝගය පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති, ආශ්‍රිතයෝ නැති අය කියලා අපි විශ්වාස කරනවා. එහි ප්‍රතිඵල දැන් ඇවිල්ලා තියෙනවා. අපි අහඹු පරීක්ෂණ කරන්නේ අහඹු පරීක්ෂණවලින් රෝගීන් හඳුනා ගන්නට නෙවෙයි. අහඹු පරීක්ෂණවල වැදගත්කම තියෙන්නේ අහඹු පරීක්ෂණවලින් අහම්බෙන් ලබා දෙන දත්තයන් මත පදනම් වෙලා කොච්චර ප්‍රමාණයක් අපි මේ අවධානයකට ලක් වෙලා තියෙනවද කියලා ගණනය කරන එක. ඉතින් ඒ ගණනයට අනුව තමයි අපි කිව්වේ දිනකට 200කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයෝ කොළඹින් බැහැරට දෙසැම්බර් මාසයේ ගමන් කරලා තියෙනවා කියන එක. නමුත් ඒ දත්තය ලබා ගත්තා මිස, ඒ හමුවෙච්ච රෝගීන් සම්බන්ධයෙන් යම් යම් කටයුතු කරා මිස, ඒ ලබා දුන්න විද්‍යාත්මක දත්තයට අනුව රටක් විදියට කටයුතු කරේ නැහැ, සංචාරණ සීමාවන් දැම්මේ නැහැ, ඒ වගේම ඒ දත්තයන්ට අදාළව අනිකුත් නිරෝධායන කටයුතු කරේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට මං හිතන්නේ දැන් මේ වෙනකොට බස්නාහිර පළාතේ තිබිච්ච ආසාදනය රට පුරා ප්‍රචාර වෙලා තියෙනවා. ඒ නිසා රට පුරාම මේ අවධානය දැඩිව මතුවෙලා තියෙනවා. ඒ දැඩිව මතුවීමක් තමගම රෝහල්වල ඇඳන් සංඛ්‍යාව මේ වෙනකොට සීමාන්තික සාධකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ දැන්වත් මේ පිළිබඳව කිසියම් විධිමත් විද්‍යාත්මක තීන්දුවක් ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට කාලය එළඹිලා තියෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා රටේ මහජනතාවගෙන් නැවත නැවතත් මේකේ තහවුරු වෙන්නේ තමන් අවට තියෙන සිටින සෑම පුද්ගලයෙකුටම රෝගයේ ආසාදනය තියෙනවා කියන එක හින්දා සහ මේකේ ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නා තත්වයකට දැන් මේ වෙනකොට පත් වෙලා තියෙනවා කියන එක සහ රෝහල් වල ඇඳන් තත්වය තවදුරටත් ඉස්සරහට ගෙනිච්චොත් ඇඳක් නැති වෙන තත්වයකට පත් වෙන්න ඉඩ තියෙන නිසා ඒ ඇඳක් අපේක්ෂාවෙන් එහෙම නැත්නම් PCR පරීක්ෂණයක් අපේක්ෂාවෙන් වැඩ කටයුතු කරන්නට එපා. ඒ පරීක්ෂණය තමන් වෙත නොයන තත්වයට වැඩ කරන්නට නම් මේ සාමාන්‍ය නිරෝධායන නීති අනුගමනය කරන්නට සිද්ධ වෙනවා. ඒක දැන් අනිවාර්ය සාධකයක් වෙලා තියෙනවා. මොකද දැන් මේ වෙනකොට ලංකාවේ පළාත් සියල්ලේ ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ ආසාදිතයන් ආශ්‍රයෙන් නව පොකුරු සහ හඳුනා නොගත් රෝගීන් වාර්තා වෙනවා කියන එක තමයි අපිට දැනට තියෙන තොරතුරු මගින් හෙළිදරව් වෙන්නේ. ඒ වගේම මේ ආසාදනය කොරෝනා වෛරසය අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් බරපතල විදියට තර්ජනය කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ආක්‍රමණය කරන තත්වයකට වෛරසය මේ වෙලාවේ මං හිතන්නේ ප්‍රමාණාත්මකව පැතිරලා තියෙනවා. දැනට රෝගීන් 8 දෙනෙක් හඳුනාගත්තත් අපි විශ්වාස කරනවා ඊට වඩා රෝගීන් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආශ්‍රිතව ඉන්නවා කියන එක. ඒ වගේම නිරෝධායනය කළා තියෙනවා 70කට වඩා අධික සංඛ්‍යාවක්. අපිට කිසිසේත්ම නිරෝධායනය කළ නොහැකි නිලධාරීන් උත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිසා ඒ නිලධාරීන් සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු වෙන්නට ඕනේ. මොකද මේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඇන හිටියොත් නිරෝධායනය නිසා හෝ රෝගේ වැළඳීම නිසා ඒක බරපතල තත්ත්වයක් රටේ මේ නිරෝධායනය සහ රෝගය පාලනය කිරීමේ කටයුත්තට. ඒ නිසා අපි දැනට රජයෙන් ඉල්ලන්නේ මේ සඳහා පාර්ශවීය වැඩපිළිවෙලක්, සමාන්තර වැඩපිළිවෙලක් අපි යොදාගත යුතුයි. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට අංශ 5කට වඩා වැඩි ප්‍රමාණයක ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙන නිසා මේක ඊළඟට මොකද වෙන්නේ, මොකක් හරි වුණොත් අපි ඒක ඒ වෙලාවේ බලාගමු කියන න්‍යායෙන් යන්නේ නැතුව විධිමත් සැලසුමක් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් ඇති කරන්නට ඕනේ. Breaking.lk